අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් සිරස්තල. හිටපු ජනපති මෛත්‍රීට නොතිසි. ජනපති සමහව දුන් ශ්‍රමන්තට විදෙස්ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගයක් දීර්ඝ කෙරේ. ස්විස් නිලධාරණිය තෙවන දිනටත් සීඩියට. දූෂණය පිටු දෙකිය හැක්කේ නීතිය නොව චන්ද බලයනුයි. ආචාර්ය සරත් අමුණගම කියයි. ශ්‍රීපාද උඩමළුව වෙත සදාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව වැඩම කරවීම ආරම්භ කරයි. දැන් පුවත් සවිස්තරව. ලෝක විවාහක රූරචන කිරුර ජයග්‍රහණය කළ කැරොලින් ජූරි අද පෙරපරුවේ දිවයිනට පැමිණියා. මං අද රට වෙනුවේ මේ ක්‍රවුන් එක අරන් ආවට after 35 years මං ඇත්තටම සතුටු වෙනවා. Thank you so much. ඔගලගේ support වලට thank you. මම ඇත්තටම මේ මා අමාරුවෙන් මාන්සි වෙලා කරපු දේ තමයි මං අද ජයග්‍රහණය රට වෙනුවේ අරන් තියෙන ක්‍රවුන් එක. මං ඒකට ගොඩක් සතුටු වෙනවා. පැහැර ගැනීමට ලකු බව පැවසෙන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පැහැර ගැනීමට ලකු බව පැවසෙන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති නිලධාරිනිය ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරපරුවේ තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඇය ඊයේ දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටි අතර පැය පහකට අධික කාලයක් එහිදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා. පසුගිය 8වනදා ඇය මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටියේ අධිකරණයේ නියෝගයක් අනුවයි. ඒ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් ඊයේ දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු වාර්තා කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ පළමු දිනයේදී මෙම කාන්තාවගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවයි. එසේම එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊයේ දින නියෝග කර සිටියේ අදාළ කාන්තාවට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 12වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි. මේ අතර අදාළ කාන්තාවට පහර දීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුව ඇද්දැයි යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර සිටියා. රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් මුදල් වංචා සිදුකරන කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා ලබා දෙන බවට මහජනතාව මුලා කරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඇතැම් වංචනික පිරිස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා පවතින බව හඟවමින් මෙම කූට ව්‍යාපාරයේ නිරත වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇති ප්‍රධාන සැකකරු රාජාංගනීය යාය අටපදිංචි වයස අවුරුදු 47ක් වන නිහල් දසනායක නමැත්තෙක් බවයි ජනාධිපති මාත්‍යංශයේ පවසන්නේ. අනෙක් පුද්ගලයා සෙවනගල සමකිපුර පදිංචි නුවන් ජයකොඩිය නාය බව ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ටාසය විසින් මෙහෙයවනු ලබනවා. මෙවන් සිදුවීම් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනතාවට දැනුම් දෙනවා. ඕනෑම අවස්ථාවක 0.7185.91.017 දුරකථන අංකය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමෙන් හෝ 0.112.66.23.23 හෝ 0.7185.91.727 යන දුරකථන අංක ඔස්සේ කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතා සම්බන්ධ කර ගැනීමෙන් තොරතුරු ලබාගත හැකි බවයි ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර පාසල්වල ගුරුපත්වීම් ලබා දෙන බවට දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව නොමග යවමින් කූට ලිපිලේඛන සකස් කර එක් ගුරුපත්වීමක් ලබා දීමට රුපියල් 150,000ක් බැගින් ලබා ගනිමින් සිදු කරන ලද සැලසුම්ගත වංචනික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා වෙත තොරතුරක් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මෙවැනි කරුණු පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දී සිටිනුයේ එවන් කවර හෝ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට නොරවටෙන ලෙසත් එවැනි ව්‍යාජ පොරොන්දු වෙමින් මුදල් ගසාකන වංචනිකයන් සම්බන්ධයෙන් තොරතුරක් ලද විගස වහම අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසයි.
ஸ்ரீபாத வந்தனா சமய ஆரம்ப கிரமேன் பெல்மடுல்ல ரஜமஹா விஹாரஸ்தானே தெம்பத் கிருதிபு சதாதுக கரண்டுவு சக சமத்தேவ பிரதிமாவு ஸ்ரீபாத உடமலுவு வெத்த வெடம கிரவீம அத தின சிது கிரீமட்ட நியமிதாய் ஸ்ரீபாத வந்தனா சமய ஆரம்ப கிரமின் பெல்மடுல்ல ரஜமா விஹாரஸ்தானே தன்பத் கிருதிபு சதாத்துக்கு கரண்டுவ ஏதுலு சமன் தேவ பிரதிமாவ ஸ்ரீபாத உடமலுவ வெத்த வெடம கிரவீம அது தின சிது கிரீமட்ட நியமிதாய் ஏ அனுவ ஈயே பஸ்வர்வே சிட்ட அத அழியும தக்வா பெல்மடுல்ல கல்பொத்தாவல ரஜமா விஹாரஸ்தானே தன்பத் கிருதிபு சமன் தேவ பிரதிமாவ சக தேவாபரண சதஹா வத்திலிவெத் சிது கிரீம மென்ம வந்தனாமான கிரீமட்ட பெத்திமதுண்ட அவஸ்தாவ உதாவுனா மெம அவஸ்தாவட்ட சபரகம பலாத் ஆண்டுகார டிகிரி கொப்பேகடுவ மகதாத சகபாகி வீ சிட்டியா ஸ்ரீபாத ஸ்தானாதிபதி சபரகம பலாத்தே பிரதான சங்கநாயக அதி பூஜ்ய பெங்கம்வே தம்மதிந்த நாயகசுவாமின் வகன்சேகி அனுஷாசனா பரிதி பெல்மடுல்ல கல்புத்தாபல ரஜமா விகாரஸ்தானே தன்பத் கிருதிபு சதாதுக கரண்டுவ சமன் தேவ பிரதிமாவ சகா தேவாபரண அது அழியும விசேஷ பெறஹர ஹதரக்கின் உடமலுவ வெத்த வெடம கரவீம சிது கிரணவா ஆரம்பவன ஸ்ரீபாத வந்தனா சமய எலம்பின விசக் புன் பொகோதினேன் அவசான் வணவா දූෂණ නැවැත්විය හැකි නීතියට වඩා මහජනතාවගේ ඡන්ද බලයමකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුකම්බ මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමකින් අනතුරුව මාතපිත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඇවැං වෙන් කරපු මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දූෂණය නිසා අපත යනවා. දූෂණය පිටු දකින්ද දකින්ද ව්‍යාපෘති සඳහා යොදා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන මාතෘකාව තමයි දූෂණය නැති කිරීම. එතුමා ඒ ගැන වචන දෙකක් නැහැ. ඉතින් ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒ හින්දා රටම එතුමාට සහයෝගය දෙන්න ඕනේ. ඒ දූෂිතයෝ ඔක්කොම අල්ලලා දෙන්න ඕනේ. දූෂිතයෝ පාර්ලිමේන්තුවට ආයවන්න එපා. දූෂිතයින්ට ඡන්ද දෙන්න එපා. ඉතින් එහෙම ඉන්නවා නම් ඉතින් ඒගොල්ලන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. අවසානයේ දූෂණය නවත්තන්න පුළුවන් නීතියෙන් නෙමෙයි ඡන්දෙන්. ඡන්ද දෙන මිනිස්සු මේ තක්කඩි මේ හොරු මේ දූෂිතයෝ මේ රට උලා කාපු උන්ට ඡන්ද දෙන්න එපා. ලංකාව වෙලා තියෙන්නේ උන්ටනේ වැඩිම ඡන්ද දෙන්නේ. නෑ 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 මං කොහෙත්ම කලකිරිලා නෑ. නමුත් මං හිතනවා ඉතින් අයින් වෙලා අනිත් අයට අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. මං නම් හිතන්නේ ඉහෙළම තනතුරු ජනාධිපති අගමැති මේ දෙක අයින් කරලා ඉතිරුවා ඔක්කොම අවුරුදු 60ට වැඩි අය ඔක්කොම විශ්‍රාම ගන්න ඕනේ. තරුණ අයට අවස්ථාවක් දෙන්න ඕනේ. පාර්ලිමේන්තු දේශපාලනය සමු ගන්න ඕනේ. සමාජ සේවයේ අපේ සංවිධාන අපේ දේශපාලනය අපි කරගෙන යනවා. නෑ ඉතින් ප්‍රබල විපක්ෂයක් වෙන්න ඒගොල්ලෝ ඉස්සෙල්ලා එකමුතු වෙන්න ඕනනේ. මහජනයාට වැරදි කියලා හරියන්නේ නෑනේ. එක්සත් ජාතික පක්ෂයට එක්සත් වෙලා මහජනයාට විශ්වාස කරන්න පුළුවන් විදිය වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ නැත්තම් මහජනයාට වැරද්දක් කියලා නෑ. සුයිසයිඩ් එකක් කරගත්තට අපිට කරන්න දෙයක් නෑනේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නව යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරත වුණා. යුද හමුදා මූලස්ථානයට පැමිණි ආරක්ෂක ලේකම්වරයාට වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාර්ය පුද කරනු ලැබුවා.
இந்நனத்துருவு யுத ஹமுதாபதி லுத்தினன் ஜெனரால் ஷவேந்திர சில்வா மகதா விசின் ஆரக்ஷக லேகம் வரையா பிலிகெனிமேன் அனுத்துருவு யுத ஹமுதாபதி வரையா அதுலு ஜேஷ்ட நிலதாரன் சமக சமூக சாயரூபே கிடது பெணி சிட்டியா மிகுதி சிஹிவட்டனத்திலின ஹோமாறுகருகனி மக்சது கிரணு அத்தர சமரு பொத்தகி சட்டானாக தெபிமட்டது ஆரக்ஷக லேகம் வரையா கட்டியுத்து கிரணு லபுவா When we look back as to what happened, අපි නැවතත් විමසා බැලුවොත් කුමක්ද සිද්ධ වුණේ කියලා අපේ සාමකාමී සහ ආරක්ෂිත රටට කියන්න කනගාටුයි. මේ සිදු වුණේ වගකීම්යුත්තන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා. හැබැයි රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව. ඒ වගේම එතුමා නැවත රට තුල මෙවැනි කේතවාචකයකට ඉඩ නොතබන බවට නම් විශ්වාසයි. මතක තබා ගන්න අපිට තියෙනවා විශාල ඉලක්කයක්. ආරක්ෂකාංශ ප්‍රධානින් වශයෙන් අපේ රටේ මිනිසුන් විශ්වාස කරනවා ඔවුන්ෙන් ආරක්ෂිතයි කියලා. ඔවුන් යලි කිසි විටක නැවත රට තුල කිසිදු ආකාරයක කේදවාචකයක් සිදුවීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා අපි සෑම දිනාටම විශාල වගකීමක් තියෙනවා මේ විශ්වාසය රකින්න. ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව වගේම අනාගත පරපුරේ ආරක්ෂාවත් අපි තහවුරු කළ යුතුයි. අපි මේ වගකීම දරනවා. Safety of the people and safety of the future generation. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් අතර සාකච්ඡාවක් අද පෙරවරු 10ට පැවැත්වුණා. ඒ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරු 10ට රැස් වුණා. ඒ අනුව අද දින රැස් වූ කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිළිබඳව සාකච්ඡා කිරීම අපවයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඌ ලිපිය රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත බාර දීමට නියමිතයි. රංජිත් සොයිසා මහතාගෙන් පසු වැඩිම මනාප ලබාගෙන ඇති පුත්කලයා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා විසින් සිදු කෙරෙන්නේ ඉන් අනතුරුවයි. ඒ අනුව 2015 මහමැතිවරණයේදී රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගෙන් පසුව වැඩිම මනාප ලබාගෙන ඇත්තේ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරඟ කළ වරුණලීනගේ මහතායි. ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නිවිතික ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා. රොයල් පාක් මිනිමරුම් නඩුවේ මරණීය දඬුවම නියම වී පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාව ලබා දුන් ජූඩ් ශ්‍රමන්ත ජයමාන නැමැති විත්තිකරුට විදේශගත වීම වළක්වාලමින් පණවා තිබෙන තානම් නියෝගය ජුනි මස පළමුවදා තීක්ෂණ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව ගොනුකල පෙත්සමේ වගෝත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසේ නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පෙත්සම්කර පාර්ශ්වයට නියම කළා. ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මෙම පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ දියුරුම් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කළා. එම දියුරුම් පෙත්සමට අනුව මෙම නඩුවේ වගෝත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජූඩ් ශ්‍රමන්ත ජයමාන නැමැත්තා නොවැම්බර් මස 15 වනදා විදේශගත වී ඇති බවට වාර්තා කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. එහිදී පෙත්සම්කර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජනාධිපති සමාව ලැබූ විත්තිකරුවෙකු සිංගප්පූරුවට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් එබැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය හැකියාවක් පවතින බවත් සඳහන් කළා. මහබැංකු බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින අතර ඔහු ගෙන්වා ගැනීමට නීතිමය පියවර ගෙනෙන ආකාරයට මෙම පුද්ගලයා සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට හැකියාව පවතින බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ සඳහන් කර සිටියේ. මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෞද්ගලිකව වගෝත්තරකරුවෙකු කරමින් සංශෝධිත පෙත්සමක් පෙත්සම්කරුවන් විසින් අධිකරණයේ හමුවේ ගොනු කර තිබුණා. ඒ අනුව අදාළ සංශෝධිත පෙත්සමේ වගෝත්තරකරුවෙකු වෙත නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කර පාර්ශ්වයට දැනුම් දුන් ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම මැයි මස 29 සිදුකරන බව නියෝග කළා. එමෙන්ම ජූඩ් ශ්‍රමන්ත ජයමාන නැමැත්තාට විදේශගත වීම වළක්වමින් පණවා තිබෙන නියෝගය ජූනි මස 1 වනදා දක්වා දීර්ඝ කිරීමටද අධිකරණයේ විසින් නියෝග කරනු ලැබුවා. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින්. පෙත්සම්කර සංවිධානය කියා සිටින්නේ මරණීය දඬුවම් නියම වී සිටින විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට බලය තිබුණත් බරපතල අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලබා දී සිටින ජූඩ් ශ්‍රමන්ත වැනි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවයි. එබැවින්
අදාළ විත්තිකරුට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුකොට එම විත්තිකරු නැවත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද එම සංවිධානය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලිතම උත්සව සහායට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.